ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. අද කියලා දෙන්න යන්නේ ඔයාට ෆුවල් ස්ටේෂන් එක හිම නැත්තම් ඔයා පෙට්‍රල් හරි ඩීසල් හරි ගහන්න යනකොට පෙට්‍රල් වලට ගෙවන ගාණක් තියෙනවනේ. මේකෙන් ගෙවන ගාණේ රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. එහෙම නැත්තම් ඔයා වැඩිපුර ගෙවන මුදලක් නැවත ගන්න එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයා දන්නවා 2024 ජනවාරි පළවෙනිදා ඉඳලා ලංකාවේ මේ ඉන්ධන සැපයීම එහෙම නැත්තම් ෆුවල් ස්ටේෂන් ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක වැඩි කරා. ගාණ වැඩි කරා. මේකට හේතුව තමයි VAT එක ආපු නිසා. මොකද හැම එකක්ම 18%කින් මිල වැඩි වුණා. මොකද මේ තියෙන ඉන්ධන වලට කලින් VAT එකක් තිබුණේ නැහැ. දැන් අපි බලන්න යන්නේ මේ ඔයා VAT එකත් එක්කනේ ගෙවන්නේ. හැබැයි ඔයා VAT registered කෙනෙක් නම් ඔයාගේ business එක මේ වෙනකොටත් ඔයා VAT register වෙන්නේ නැති. හැබැයි ඔයා කවදාවත් මේ tax invoice එකක් ඉල්ලුවේ නැහැ නේ fuel station එකෙන්. හැබැයි ඔයාට මේක කරන්න පුළුවන්. තවත් ඉදින් කියනවා නම් ඔයා petrol වලට ගෙවන ගාණ අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද ඔයා මේකට කරන්න ඕන කියලා පියවරෙන් පියවර. ඉතින් මේකේ පළවෙනි පියවර තමයි ඔයා VAT register කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයා VAT register කෙනෙක් කියලා කියන්නේ ඔයා කම්පැනියක් හරි sole proprietorship එකක් හරි කරනවා නම් ඔයා දැනටමත් VAT registered නම්. ඉතින් VAT register වෙන්නේ කොහොමද කියන එක ගැනත් මම වීඩියෝ එකක් කරා. ඔයාගේ වාර්ෂික ආදායම එහෙම නැත්නම් අපි turnover කියලා කියනවා taxable turnover VAT වලට ගන්න turnover එක මිලියන 80ට වඩා වැඩි නම් තමයි එන්නේ. ඉතින් මේක මිලියන 60ට අඩු කරන්නත් පනත සංශෝධනය වෙන්න නියමිතයි. නමුත් මම මේ වීඩියෝ එක කරන මොහොත වෙනකොටත් තියෙන්නේ අවුරුද්දකට මිලියන 80ක් කියලා. හරි. අපි දුමු පළවෙනි දේ තමයි ඔයා VAT register වෙලා ඉන්න ඕන. දැන් ඔයා VAT registered නම් දෙවෙනි කාරණාව තමයි ඔයාට ගිහිල්ලා මේ ඕනම fuel station එකකින් ඉල්ලන්න පුළුවන් tax invoice එකක් දෙන්න කියලා. මොකද ඔයා මුදල් ගෙවනකොට ඔයාට වෙනදා බිල් එකක් ඔයා නිකන් ගන්න චිට් එකක් එහෙම නැත්නම් ඔයා බිල් එකක් ගන්නවනේ. හැබැයි දැන් ඔයාට ඉල්ලන්න පුළුවන් ඔයා VAT registered නිසා tax invoice එකක්. හැබැයි tax invoice එකක් ඔයාට නිකන් ඉල්ලන්න බෑ. ඔයා මුලින්ම අදාළ fuel station එකට දෙන්න ඕන ඔයාගේ VAT registration එක. ඉතින් ඔයා VAT register වුණාට පස්සේ ඔයාට සහතිකයක් හම්බ වෙනවනේ. මෙන්න මේක ඒ ආයතනයට බාර දුන්නාට fuel station එකට බාර දුන්නාට පස්සේ ගොඩක් fuel station මේ වෙනකොට VAT register වෙලා තියෙනවා. ඉතින් එහෙම ආයතනයකට තමයි ඔයා දෙන්නත් ඕනේ. ඉතින් ඒ ආයතනයේ VAT register නැත්තම් ඔයාට ගන්න බෑ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩාක් මේ වෙනකොට fuel station VAT register වෙලා තියෙන නිසා ඔයා දුරකථන ඇමතුමක් දීලා බලන්න ඔයා VAT registered ද. එහෙනම් ඔයාගේ ආයතනයේ VAT registered නම් ඔයාගේ අංකය දුන්නට පස්සේ ඔයාට tax invoice එකක් ඉල්ලීමේ හැකියාව තියෙනවා. ඉතින් දෙවනි පියවර ඔයා කරන්න ඕන tax invoice එකක් ඔයාට ඉල්ලන්න පුළුවන්. දැන් tax invoice එකක් ඉල්ලුවාම මම සරලම උදාහරණයක් ගන්නම්. රුපියල් 100 නම් ගන්න VAT එක 18යි කියලා 118යි කියලා වෙනම අපිට break up එකක් එක්ක දෙනවා. දැන් ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයා මේක ඔයාගේ input එකක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ඔයා වියදම් කරපු ගාන ඔයාගේ input VAT එකක් විදිහට තමයි සලකන්නේ. තව විදිහෙන් කියනවා නම් ඔයාගේ ව්‍යාපාරය ඔයාගේ supply එකට, ඒ කියන්නේ ඔයාගේ sales වලට ඔයා VAT එකක් ගෙවනවනේ. ඒ කියන්නේ ඔයා අය කරන ඔයාගේ customer ගෙන්. අන්න ඒ ගාන සහ ඔයා වියදම් කරන ගාන, ඒ කියන්නේ ඔයා බාණ්ඩ හරි සේවා ගන්නවා, ඒකට VAT එකක් අය කරනොත් මෙන්න මේ ගාන අඩු කරලා balance එක තමයි ඔයා රජයට ගෙවන්නේ. දැන් ඔයාට පේනවා ඇති ඔයා ෆුවල් වලට ගෙවපු ගානේ VAT එකක් තියෙන නිසා ඔයා ගෙවිය යුතු බදු මුදලින් ගෙවිය යුතු VAT එකෙන් මේ ගාන අඩු කරලා ගෙවන නිසා ඔයාට ලොකු ලාභයක් එනවා. ඒ කියන්නේ හැම ඉන්ධන මිලදී ගැනීමකම මේ 10% ඔයාට රිෆන්ඩ් එකක් විදිහට රිෆන්ඩ් එකක් කියලා කියන්නේ අතරම ඔයා ගෙවන්න තියෙන ගාණෙන් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක ලොකු වාසියක්. ඉතින් තාමත් ලංකාවේ බිස්නස් කරන ගොඩක් අය ෆෝල් ගහගන්න ගියාම හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේක ඔයාගේ බිස්නස් එක කරන වියදමක් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි මේ බිස්නස් එකට අදාළව මේ වියදම අඩු කරගන්න දෙන්නේ. ඉතින් මේක අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයා අදම ඔයා VAT register නම් මේ benefit එක ගන්න බලන්න. මොකද ගොඩාක් ආයතන වලට fuel පාවිච්චි කරන්න වෙනවා, ඉන්ධන භාවිත කරන්න වෙනවා. ඒක නිසා මේ VAT එක නැවත අය කරගැනීමේ හැකියාවක් ඔයාට තියෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් VAT register වුණාම හැමදාම අවාසි දකින්නවා. අපි ගොඩක් වෙලාවට දකින්නේ අපේ මේක හරි කරදරයක් කියලා. හැබැයි මේකේ වාසිත් තියෙනවා. මොකද ඔයා ගන්න හැම input එකක්ම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා වාහන ගණනාවක් එක්ක වැඩ කරන කෙනෙක් නම් අපි හිතමු ඔයා hiring business එකක් වගේ නම් කරන්න. vehicle rental එකක් කරන්න. ඒ කියන්නේ ඔයා වාහන තවත් කෙනෙකුට rent එකට දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ fleet එකක් තියෙනවා. අපි හිතමු construction company එකක් කියලා. ඉතින් ඔයා VAT registered නම් ඔයාට ලොකු ප්‍රමාණයක් ඔයා ඉන්ධන වලට වැය කරනවා. මේකට අදාළ VAT එක input එකක් විදිහට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. තව සරලව කියනොත් මේක රිෆන්ඩ් එකක් විදිහට ගන්න පුළුවන් කියන එක දැන් ගොඩක් සමහර තැන්වල දැක් ගන්නත් පුළුවන්. ඉතින් මේ වාසිය ගන්න අදම උත්සාහ කරන්න.
VAT registered nang, wagi langgati ene fuel station. Hamekan mo katakala balanne, egolo VAT registered nang. Mami kie pu kramavedi haraha, wagi sahati kie deala. Wagi tahauru karagat tarapas apply kani kuna tarapas wagi taxing noise ka ganna pulo. Tin taxing noise ke tien no no monwa de me hamad yak mam meet kaling video ka katakara. E video ka me kate yakin dalati no, ikat balanne hariyana ma taxing noise ka. අන්තර්ගත වෙන්න ඕන කාරණා තියෙනවා මේ ඔක්කොම හරියට ගත්තොත් විතරයි ඔයාට ඉන්පුට් එක ක්ලේම් කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කිව්වා. මොකද අපි බදුවල වාසියක් ගන්න එක තමයි හැම වෙලාවෙම මෙතනදී අපි බලන්නේ. මොකද අපි මේක නොදැන හිටියොත් අපරාධ මේ මුදල ඔයා නිකම්ම වියදම් කළා ඔයාට අඩු කරගැනීමේ හැකියාව තිබිලත් ඔයා අඩු කරගන්නේ නැති වෙනවා. ඒක නිසා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් Tax Advice YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තාමත් Tax Advice app එක download කරගෙන නැත්තම් දැම්ම Apple Store හරි Google Play ගිහිල්ලා Tax Advice app එක download කරගන්න. ඒ වගේම ඔයාලා tax ගැන ඕනම ගැටලුවක් තියෙනවා නම් Taxadvisor.lk අපේ වෙබ් අඩවියේ තියෙනවා.